विमोहन संसाही स्टडी अवे तो बिसेले देना हमें साधने ही नहीं करना अदमां की ऐले देने अन्य और याले वैदिपुर में रेशन संबंध वा हनन प्रश्न दाहाय के टे उत्तर इहना आपे बालम में मनोवादी की ऐला और याले गड़ाक तेरे कारण प्रश्न अत्ता माई रेशन को हम अधर कालवां कर गाने नेता रेशन अनुपात ऐट को हम अधर हर वर्ग तीन देखतेविध वर्ग वेसी उदाहरण मिलीलीटर पार्ट बी ए मिलीलीटर तुणा अने वे मिलीलीटर गणना हरी नेक्टम वॉल्यूम मेकिंग हरी ये कैमिटी हेकिंग ओगोलांटर एक मिशेल कर गाने पुलुवा देवरी प्रश्न विधि टे रेसिन को हम अध हरी टे मिक्स कर गाने ओगोल दालने में थी रेसिन बब्बल साव हम गोड़ा कमारो ये व्यावान्ने ऐनिसा रेसिन नानी वारे में इत्ता हम हिमीट तमाय कालवां कर गानों ने විනාඩි 5ත් 6ත් අතර කලවම් කරගන්න අවශ්‍යයි මොකද පාර්ට් A පාර්ට් B දෙක හොඳටම කලවම් වෙන්න ඕන නිසා ඊටාම හිමින් අපිට වුඩන් ස්ටික් එකක් හරි සිලිකන් ස්ටික් එකක් හරි භාවිතා කරලා ඒක කලවම් කරගන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්නේ තමයි රෙසින් පාවිච්චි කරපු කප් එකක් කොහොමද අපි පිරිසිදු කරගන්නේ කියලා අපි රෙසින් පාවිච්චි කරාම අපි කප් එකේ ඉතුරු වෙන රෙසින් වලට අපි පාවිච්චි කරපු වුඩන් ස්ටික් එක හරි නැත්නම් මොකක් හරි කෝටක් අපිට ඒකට දාලා තිබ්බහම පහුවෙන්ද ඒ කියන්නේ රෙසින් කියවුනාට පස්සේ කෝප්පේ අරගෙන අපිට අර ස්ටික් එකකින් ඇදලා ගත්තහම අර කප් එකේ ඉතුරු වෙලා තියෙන රෙසින් ඔක්කොම අර ස්ටික් එකට ඇලිලා ගැලවිලා එනවා අන්න ඒ වගේ ඕගොල්ලන්ට ඔයගලන්ගේ කප් එක පිරිසිදු කරගෙන නැවත නැවත ඒ කප් එක පාවිච්චි කරන්න පුළුවන් අනිත් එක තමයි රෙසින් සමහර රෙසින් වර්ග තියෙන නිසා ඕගලන්ට ගොඩාක්ම හොඳ ප්‍රතිඵලයක් හම්බ වෙනවා පැය 24ක් ඉවසීමෙන් බලන් හිටියොත් ඊළඟ එක තමයි රෙසින් අනිවාර්යෙන් පොලිෂ් කරන්න ඕනේද අපි හොබි එකක් විදියට රෙසින් හදනවා නම් ඒක අපිට ප්‍රශ්නයක් නෑ පොලිෂ් කරන්න ඕනේ නෑ හැබැයි අපි බිස්නස් එකක් විදියට රෙසින් කරනවා නම් රෙසින් අයිටම්ස් හදනවා නම් අපි පොලිෂ් කරලා දෙන එක තමයි ගොඩාක් හොඳ පොලිෂ් කරන්න අමාරුයි නම් පොලිෂ් කරන්න ඕගොල්ලෝ ළඟ මැටීරියල්ස් නැත්නම් ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක මෝල්ඩ් එකෙන් එලියට අරගෙන තව පොඩි රෙසින් ලේයර් එකක් ඕගොල්ලන්ට දැම්මම ඒක පොලිෂ් එකට හොඳට එනවා ඒ නිසා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම සෑන්ඩ් පේපර්ස් වලින් පොලිෂ් කරන්න ඕනේ නැහැ ඕගොල්ලෝ එක රෙසින් ලේයර් එකක් තව දැම්මම ඒක හොඳට පොලිෂ් ස්වභාවයක් අරගන්නවා බිස්නස් එකක් කරන විදියට ඔයගොල්ලෝ රෙසින් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ දෙකෙන් එකක් කරලා ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක විකුණන්න ඒකේ ඔයගොල්ලන්ට හොඳ නිර්මාණයක් ලබා ගන්න පුළුවන් වෙනවා සහ හොඳ මිලක් ඔයගොල්ලන්ට අය කරන්නත් පුළුවන් වෙනවා ඔයාලා අහන තව ප්‍රශ්නයක් තමයි UV රෙසින් එපොක්සි රෙසින් කියන්නේ එකක්ද කියලා නෑ මේ දෙකම දෙකක් UV රෙසින් කියන්නේ ගොඩාක් මිල අධික රෙසින් වර්ගයක්. එපොක්සි රෙසින් කියන්නේ UV රෙසින් වලට සාපේක්ෂව මිල ගණන් අඩු රෙසින් එකක්. ඒ දෙකේ ප්‍රධානම වෙනස තමයි UV රෙසින් කියෝ වෙන්න නම් අනිවාර්යයෙන්ම UV ලෑම්ප් එකක් අවශ්‍ය වෙනවා. හැබැයි එපොක්සි රෙසින් කියෝ වෙන්න සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තිබ්බහම කිසිම ප්‍රශ්නයක් නැතුව පැය 12-24ක් අතර කියෝ වෙනවා. ඒ වගේම තමයි UV රෙසින් ඉක්මනටම විනාඩි 5ත් 10ත් අතර UV ලෑම්ප් එකකින් අපිට ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්. හැබැයි එච්චර ඉක්මනට පොක්සි රෙසින් වලින් අපිට ප්‍රොඩක්ට් එක කියෝ කරලා ගන්න අමාරුයි.
ඒක තමයි UV රෙසින් සහ epoxy රෙසින් අතර තියෙන ප්‍රධානම වෙනස වෙන්නේ. ඔයාලා ඊළඟට අහන ප්‍රශ්නයක් තමයි අපිට natural flowers රෙසින් වලට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඔව් අනිවාර්යයෙන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ මල් ගන්න කලින් අනිවාර්යයෙන්ම මල් වේලලා ගන්න ඕනේ. ඕගොල්ලන්ට ගහෙන් කඩාගත්තු ගමන්ම මල් පාවිච්චි කරන්න බෑ. මොකද ඒ මලේ වතුර රැඳිලා තියෙන හින්දා රෙසින් වලට දැම්මහම මලේ පාට සේදිලා යන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් පොතක් ඇතුලේ හරි මේ වගේ සිලිකා ජෙල් ඇතුලේ හරි දාලා ඕගොල්ලන්ට 3D ස්වරූපයෙන් ගන්න පුළුවන් සිලිකා ජෙල් පාවිච්චි කරලා ඒ වගේම ෆ්ලැට් ස්වරූපයක් ගන්න පුළුවන් පොතක් ඇතුලේ දාලා ගත්තොත් අනිවාර්යෙන්ම ඒ ක්‍රම දෙකෙන් එකක් පාවිච්චි කරලා ඕගොල්ලන්ට ස්වභාවික මල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලෝ අහනවා මල් වේලුවත් මලේ පාට යන්නේ ඇයි කියලා. අර ප්‍රශ්නේම තමයි තියෙන්නේ මල හරියට වේලෙල නැති වුණාම රෙසින් වලට දැම්මහම මලේ පාට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා වතුර හොඳටම නැති වෙනකම්ම මල වේලලා පාවිච්චි කරාම ඒ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රෙසින් වලින් සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද? රෙසින් පාවිච්චි කරද්දී අපි අනිවාර්යයෙන්ම කියනවා මාස්ක් එකක් ග්ලව්ස් දෙකක් දාගන්නම ඕනි කියලා. මොකද රෙසින් සාමාන්‍යයෙන් අතේ මූණේ ගෑවෙන්න හොඳ නැති දෙයක්. මොකද ඒක කිමිකල් එකක්. ඒ නිසා රෙසින් ගෑවුනහම අපේ ඇඟේ අපේ සමේ එක එක රෑෂ් එන්න පුළුවන්, ස්කින් ඩිසීසස් එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබලන්ට වීස් එක තියෙනවා නම් පාවිච්චි කරන්න හොඳ නැහැ මං කියන්නේ. එහෙමයි පාවිච්චි නොකර ඉන්නවා නම් හොඳයි. මොකද වීස් එක තව ඇවිස්සෙන්න පුළුවන්. ඒ නිසා අපි ආරක්ෂිත උපකරණ ආරක්ෂිත මෙවලම් භාවිතා කරලා රෙසින් පාවිච්චි කරන එක වඩාත්ම හොඳයි. තව අහනවා මෝල්ඩ්ස් කොහොමද අපි ස්ටෝ කරලා තියාගන්නේ කියලා. ඇත්තටම සිලිකන් මෝල්ඩ්ස් ඉතාම ඉක්මනින් ඩස්ට් එක වදින්න පුළුවන්. අපේ වටපිටාවේ තියෙබ්බාම ඉතාම ඉක්මනින් කිලුට වෙන්න පුළුවන් සිලිකන් මෝල්ඩ්ස්. ඒ නිසා මෙන්න මේ වගේ හොඳ බොක්ස් එකකට දාලා වහලා තිබ්බාම, ඒ කියන්නේ ඩස්ට් එක වැදෙන්නේ නැති විදිහට අපි ස්ටෝ කරලා තිබ්බාම ආයි අපි පාවිච්චි කරන දවසට කෙලින්ම අරගෙන පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මෝල්ඩ්ස් අපිට දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ අපි අසුරලා තිබ්බොත්. අපේ අන්තිම ප්‍රශ්නේ කොහොමද අපි රෙසින් ප්‍රොඩක්ට් එක මිල නියම කරන්නේ? මේක රෙසින් බිස්නස් කරන අයට තමයි වැදගත් වෙන්නේ. සමහර වහනවා කොහොමද අපි රෙසින් ප්‍රොඩක්ට් එකක මිල තීරණය කරන්නේ කියලා. ඒක ඇත්තටම කරන්න ඕන ඔයාලම තමයි. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම රෙසින් වල අදාළව වෙනම පොතක් වෙනම ෆයිනෑන්ෂියල් අකවුන්ට්ස් ඔයගොල්ලෝ පවත්වාගෙන යනවා නම් ඒක ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි අපි යම්කිසි ප්‍රොඩක්ට් එකක් හැදුවාම ඒ ප්‍රොඩක්ට් එකට අපිට ගිහපු කෝස්ට් එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ගණනය කරලා තියාගන්න. රෙසින් වලට මෙච්චරයි, මේ දෙයට මෙච්චරයි, කලර් පිග්මන්ට්ස් වලට මෙච්චරයි කියලා ඔයගොල්ලෝ කැල්කියුලේට් කරලා ඕගොල්ලන්ගේ ප්‍රොෆිට් එක එකට ඇඩ් කරන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ප්‍රොෆිට් එක ඔයගොල්ලෝ හිතනවා නම් මට 120ක ප්‍රොෆිට් එකක් ඕනි කියලා. ඕගොල්ලන්ගේ කෝස්ට් එක රුපියල් 100ක් ගත්තොත් ඕගොල්ලන්ගේ ප්‍රොෆිට් එක රුපියල් 20යි නා රුපියල් 120කට ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක මිලක් නියම කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ගේ කාලය, ශ්‍රමය, ධනය ඔක්කොම ඔයගොල්ලෝ එකට ඇඩ් කරලා ඒ වගේම පැකින්ස් වලට වෙනම ඇඩ් කරලා ඔයගොල්ලන්ට ඒක ප්‍රයිස් එකක් නියම කරන්න පුළුවන්. ඉතින් මං කියන්නේ වෙන කාගෙන්වත් අහනවට වඩා මේ මට මේ ප්‍රොඩක්ට් එකට කීයක් ගන්න පුළුවන්ද එහෙම කියලා ඕගොල්ලෝ මේක හොඳට කැල්කියුලේට් කරලා ඕගොල්ලන්ට අවශ්‍ය ලාභය කොච්චරද කියලා තීරණය කරලා ඒකට මිලක් නියම කරොත් ඕගොල්ලන්ට හොඳ වටිනාකම ඒ ප්‍රොඩක්ට් එකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න 10 තමයි ඕගොල්ලෝ වැඩිපුරම අහන ප්‍රශ්න 10. ඉතින් තව මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ ප්‍රශ්න 10ටත් ඔයගොල්ලන්ට වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් ඒත් කමෙන්ට් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක වෙනකම් අපිව ලයික් කරන්න, subscribe කරන්න, share කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.